දැන් පවුල් ගානේ මම කතරගම ගියා මගේ දියුරේ නෑ ගලවලා මම නිවාණයකට එනකම් ආවා මගේ කොහේ මාත් ගියා අර නිවාණ කරලා ගියා ලැට් එකට ගියා අනුවා ලැට් එකට අනුවා ලැට් එකට ගිහින් යනවා දැන් කතරගම දේවාලෙට යනකොට කෑම ගියා නිකන් පොරිදාන පොරිදාන මේ මාළු බලන් ඉන්නවා පොරිදාන යන්න දෙන්න මේක විනාශ කරගෙන ඉතර ලවන්න මේ පොරිත් දැම්මයි කියන්නේ පොරිත් දැම්මා පොරිතාරය යනකොට අත බලනවා අත බලන රාගයේ මූණ ගැනුවම කියන්න පුළුවන් කියලා කියනවා මා දාන පතිය පින්වත් අප්පා කියන කේකට අහන්න කියලා දෙනවා ඇව් තුන්දෙනි කියන්නේ මම ඉතාලියට ගියා එයාගෙන් කව බෑග් එක තුන්දෙනි ගෑවු තුන්දෙනා ඈ සාත්‍රකේ ඒ යනකොට කියන අමිතුන්ට ආදාන දෙන්න මිතුන්ට ආදාන දෙන්න මිතුන්ට ආදාන එයාගෙන් ඈ බෙතරින් ආපු නෝනා උපාදගාම විදල්ලෙන් දැන් අතරින් අරමු කියන පොඩියා අපි දුන්නා කොමගලින් ආව වරායයි ගන්නු පන්දා ඇයි අර පිළිගන්නේ රත්තරන් දුන්නා නේ බේතර උපාදගාම දුන්නේ අපි දෙන්න අපි තු ඈ ඕමෝ කොල්ල ගිහිල්ලා අන්තිමට පින්වත්නි පූජා වට්ටිය තියලා දැන් අපේ හොඳලට ගේනවා මේ මේක ගන්න බාරන්න අන්තිමට ඉතුරු 2000 ඇයි පූජා වට්ටිය ගන්නද මේ කොමුදු ගැට අනිවාර්යයෙන්ම ඔව් අපි අපේ ලැබුණ අපි පිළිවෙලට කඩක් දෙන්නේ නැහැ මොකද මේ කොමුදු කියන්නේ ඒක පයිතාලේ විතර කොල්ල කොල්ල ගන්න එක ගන්න ලොකු වෙච්ච කෙනා අත කඩන්නේ නැහැ මේක නතරයි ඒව අනිත් කාලය යනවා අනක් කරනවා පාවනවා මේ දිනේ කොමුදු දෙන්නේ කිය 1500 1600 ඔව් කොහොමද ඉතින් ඒවත් කොමුදු තරින්නේ නැති කොමුදු ගෙනින්ද කොළමින් මේ කඩගන්නේ ජනපද ගෙනින්ද ඒව මම අරගෙන ආයි අන්තිමට පූජා වට්ටිය ගන්න බබාටක් නෑ මට එන්න විදියට ගියේ වුණා නෝ එන්නත් බෑ ගිහලා ගම් මාතේ උඩ ගියා ළඟට යනකොට මමනේ මේක පැත්තෙන් ඇයි ගන්න මේක කියා ගායි බලන්න කිව්වා ඉතුරු වෙලා මේ මේ ආව ආනන්දේ ගැටි මේ පැත්තේ ඉන්නේ ආ ගන්න පූජා වට්ටිය දැන් එනකොට අඟන් ඉන්න පුරේද විතර දැන් දොරට ගිහින් යනවා තාම ඕකේ අහුවක් බෝඩ් ගාන හැමදැනම ඔ මන මුත්‍රා ගැනීම ආහාර කියලා ඉරිවාන මේ කැලේ යන දේ දොට්ට පිටට යන දාලා ඔය ආවා මේ පිටමාරා කරේ ඉඳ එකක් ආවා දොට්ට පිටට යන තරි නෑ උන් කොහොම වාහනේ ආව දැනට හයිදී මනහ ඒ බැයි නෑ හැ දැන් මේ අපි කියමු කඩ කියමු කඩ පිළිකාරේ එයා දුක කියන්නේ කි අනේ බලාපොරොත්තු දුක කියලා ආරම්භ දුන්නා. මේ ගිලෙන් රණියේ මාත්‍යම ඈ තවගේ විභාග විභාග විශ්සද්ධි පාසල සාමාන්‍ය පෙළ පාසල කිහිපේද සෑරඳුන්ට පූජා කරලා කිහිප කිහිපෙට පූජා කරලා මේ දෙයියන්ටත් එක කියලා එක කි. ඔහොමගේ. ඉතින් මේ වෛරය කියන බලන්න සමහර වෙලාවට ආදරේ කරුණා කීසු ගැළු නේද? අර මාන පූජා කරන තැනක බලදුරු මේ විමුණට බැංක කෙනෙකුට බැරිද කියලා. ඔයත් ඔයගල බලන්න. ඈ එහෙමත් මිනිසු නැද්ද නැහැ මිනිසු අනක් හම්බෙලා මල් පණක් ගන්නකොට මල් 10යි කියලා ස්වාමීන් වහන්සේ අපිත් මේ ගිරිවේ සෑරලු දෙන්න මාගේ ඉන්න මල් පණතු මනාලු දෙක ගන්න මේ මල් 10යි මම ධාර්ම එකන දෙන්නේ කාමරා මේ 10 දුර කරන්න සාන්න මේ හඳුතු වේජ මේක කීප ගන්න කොච්චර බීජිත් නේ කොච්චර බීජිත් ඉතල බල ඔය අතුරට ව්‍යාපාර කි කර ගන්නවා කෑම කඩයක් දැන් අර ආයුබෝවන් රෙස්ටුරන්ට් කියලා තියෙනවා පිළියම්වල මාවිත්තර මේ නෝනලාගේ කටගැන්නු නිසා කියන්නේ අන්න ආයුබෝවන් රෙස්ටුරන්ට් මම මගේ කළා මොකද බෝඩ් එකක් ගන්න තිබ්බ දුප්පත් කෙනෙක් කුලියට කඩේ කරා ලොකු කඩේ කුලිය ලැබෙන්නේ දරු දුන්නේ කියන මනුස්ස කඩේ ඔබ දමන්න කාල නැත්තම් නාපු නමක් නම් දාන්නේ නැත්තම් ඒක දුන්න නිසා කියන්නේ එහෙම හිතෙන්නේ නැහැ නේ කොට අඩුවන නාපු දුන්නේ මේ කියන්නේ දෙන්නේ එකදී නාපු ඇදියෝ කවදද ඈ ඔබ දවල්ට කාල නැත්නම් ඔබ හිතනවා නම් මගේ කෑම වේලක් ගන්න සුදුසු වෙන්නේ නිකන් දැනගෙන නිකන් කන්නේ නෙමෙයි ඔබ මෙහෙම දැනනවා නම් අතේ සල්ලිත් නැහැ ඔබ කන්න සුදුසුයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ මගේ කඩේ නේද බෝඩ් එක කාලය හැබැයි අවක් නෙමෙයි ඒතකොට කෙනෙක් නිකන් ගන්නෑ විනෝදයක ගන්න ඇත්තටම මේ මාධ්‍යෝ කොළඹට ආවෝසගේ සල්ලි නැහැ නිකන්සගේ සල්ලි නැහැ කාටද කියන්නේ කියලා ඇත්ත කියලා
ගෙදරට කෑම ගේන්න වෙන් කරන් ඉන්න ඈ නෝනා කියන වචනේ
මූණ අමුතුයි ගොඩක් නැහැ එහෙම නැති ඇයි හොඳ මිනිස්සු කරුණ වෙලා ජීවිතයෙන් පස්සේ නාවයක් තියෙනවා මිනිස්සු කරුණ වරට කරන්නේ නැහැ සමහර ජීවිතේ කරුණාද බල ඉස්සර පින්වත්නි බැරි වෙලා හරි ඔබේ බිරිඳගේ බැරි වෙලා හරි මේ අතින් අහුම ඒ අර මේ මල්ලක ආනේ මේ අපේ මොන දැන්කො ඈ ගංගෑණි යට ඈ ගංගෑණි යට ඉස්සර කපුල බෑ දුන්න මොකද ආ මාත් එක අකුල බාර ආ කියන දැන් අපේ නිකන් හරි මේ වැනි පොත් වල දුන්න මොකද තාත්තට මේක තෝරේ කපුල බාර සීනිය ගුවාලේ මොකද කරන්නේ ඌ කියන දැන් මේ වයි නෙමෙයි වයි බලන්නකො දෙන්නට දෙන්න කියාගෙන කතා වචන බිරිඳට කියලා කියන බිරිඳ කරපුවා බිරිඳට කියලා කිව්වා වචන බලන්න ඔයත් නතරද මම මේ ලස්සන කතාවක් කියන්න හදන කියන්න අවශ්‍ය හැමදේම කියන්න යනවා නිසා මේ වටිනාකම එක කියන්නේ ඈ බිරිඳට කියලා කියන වචන බලන්න නාදයක් කරන අපුරු දුක් දුර්ජ මේ ලෝකේ ධර්මම ධාමයකටවත් කියන්න දෙයක් නැහැ කියලා බිරිඳ බිරිඳත් දෙතික අල්ලා අහගෙන හරි මොලේ බින්ද පටන් ගන්න නැහැ එතන මොලේ දැකිය මේක පටන් ගන්න මේ ගෙදර වෛරය දරුවා වෛර කරන නිසා නේද තමන්ගේම කැලෑසියේ දරුවට වස ගන්න දුන්නේ ඉන්නේ සින්දා මොකද සින්සනායක තම ගන්න දුන්න නේද වස තමන්ගේ ඊටට අකුරු කරපු දරුවට සිස්සයාට සින්සනායක තම ගන්න වස දුන්න බරක් වෛර නේ වස දුන්න අර මාර්ගයක් නිහී කතාව කියන්නේ නේ ඈ ආත්ම ගන්න පස්සේ එක්කිනාට එක්කිනා එක්කිනාට එක්කිනා ඔය වේදවාග බියවුනොත ඈ බාරවයි කියනවා එක්කිනාට එක්කිනා ඔය අසන කතාවක් තියෙන බාරවයි මොකද බුදුමාන දේශනා කරේ වික්ෂු මාසක තමයි ඒ වික්ෂු මාසක බුදුමාන දේශනා කරා වෛරි කියන්නේ සම්බුද්ධ ශාසනයේ හරියට මොනර නැන්නුම වගේ වෙන වෛරි ශාසනයේ හොඳ නැහැ වෛරි නිසා පිරිනවා කිව්වා වස දීලා දෙනවා මරලා දෙනවා මරවලා දෙනවා වෛරි සතුගේ කකුල් කපලා තියෙනනේ ඔයත් බලන්නකෝ දැන් අපි තරංගෙදක බල්ලෙක්ගේ අපේ ගෙදර උවි කියලා මොකද බල්ලා නැහැ ඒ අපි තරංගෙදක බල්ලා නැහැ ඕම් දෙපාල්ලයි බල්ලා ගම් ගම් කොල කන්නේ ඕක දරුවා වගේ ඔය බල්ලා මොකක්ද කියන්නේ දෙපාල්ලයි බල්ලා ඌ වගේම බල්ලෙක් අපි කියන්නේ මේ බනහම මිනිස්සු හරියට යනවා අපි තරහ කරන මිනිහගේ හරියට කරන මොකද අපි කරන්නේ? හරිය කරන්නේ නැහැ මේ මිනිස්සු තරහයි. තනතොලේ නිකුත්. කුවේද මේ කරනවා. මොකද කරන්නේ? කැට්ටක් අරගෙන දුවනවා කියන කිරි පාල. උඹගේ උඹගේ හරිය ගන්නවාද මම උඹට හොරන කියන අතුනවා. ඒ හරිය තරකොල ගන්න. ඒක කියලා උඹ තරකොල. උඹ දන්නේ? මුදේ නතරයි. මේක බලන්න වයිලියර කියන්නේ මොකද? මේ ළඟදි දවසක් වෙනදි එක ගෙදරක මේක කාප් වෙලා ආවා. එයා ගෙදර යම්බුවා. යම්බු කරගෙන විහාරය දෙකේ. යම්බු දීලා දුන්නු යම්බු මේ දැකගෙන විනුම් බැස්සෝ අහන යම්බු ගාමල්ලේ වැටිලා වැටලා කලකේ ඉවරයි. මේ ලොකු යම්බු. මේ උගාලම බීච්චේ මාත්‍යර බෝල් කරනවා මොකක්ද? එයා ගෙදර යම්බුයි යම්බුෙන් අපේ ගෙදර මදුර බෝල් වෙනවා බැස්සෝ බෝල් වෙනවා මාත්‍යෝ කරුණාද වහාම යම්බු ගහපන් කියලා. ජම්බු ගහනවා කියන්නේ මෙතන තාපයක් තියෙනවා කියලා. අපි තාප ගහනවා ජම්බු ගහන්නේ නැහැ. ජම්බු ගහ මේ නිකන් සමාගෙන ඉන්න උරගයි නිකන් මේ න හිරුවෙලියයි මේ වාතාශ්‍රයයි එයා පළදාමකට. මුන්න මේක දරන් ඉන්නේ නැහැ. අන්තිමට ජම්බු ගහේ පළුවක් කැපුවා මේ. අපගේ පළුවක් අපල දැම්. බිලින් ගහ අපල දැම්. පොත්ගයි පළුවක් කැපුවා මරක් කරා මරක් දැම්ම කීප මරක් කරා. මම මේ ලංකාව වටියන් කරගෙන ඔයත් බලයි මේ බලන්න කොහෙද ඈ සමාජයෙන් ඔක්කාර තියෙන බඩ මේව බලුවක් අපලයි ඉතුරු බලුව කියන මං අහන්නේ ඇයි කියලා අරයා තාත්තට ඇවිල්ලා කිව්වොත් අනේ අපි තාප්ප දැම්මට කියන්නේ පරිසරයේ කොස් ගහදී එයා මේක ප්‍රශ්නයක් නෑ ඈ ඇයි කොස් ගහ මොකද ප්‍රශ්නේ මැරිලා යන අපි ගිය වෙලාවට ලොක් ගන්න ඈ ඒ ලොක් ගන්න යන තාප්ප ඉතින් බලන්න